අයිබෝවන් සුබ දවසක් කියල පිළිගන්නවා අදත් මදුරෝලෝක් ජෝටියෝක් චැනල්ල එකට. අද මම කතා කරන්න යන්නේ ලෝක ඉතිහාසයේ බලවතෙක් වීමට උත්සා දැරෝ පුද්ගලයෙක් ගැන. ඊට කලින් කියන්න ඕනේ ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් යට තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ටච් කරලා නොටිෆිකේෂන් බෙල් එකත් ඕල් කරලා තියාගත්තොත් අධ්‍යාපනික වශයෙන් වැදගත් වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාළඟට නොටිෆිකේෂන් ඇලට් එකක් ගෙන්න ගන්න පුළුවන්. හොඳයි, වැඩි කතා බහ නැතිවම යමු අපි අද වීඩියෝ එකට. අපි අද කතා කරන්න යන්නේ හිට්ලර් ගැන. දේශපාලඥයෙක් වගේම ජර්මන් නාසි පක්ෂයේ නායකයා හිට්ලර් විය. 1933 සිට 1945 දක්වා ජර්මනියේ චාන්සල්වරයාද වූයේ මොහුයි. එම කාලය තුළ නත්සිවාදය තුළින් නාසි ජර්මනිය පිහිටුවා ඒකාධිපති පාලනයක් දියත් කරලා තියෙනවා. 1889 අප්‍රේල් මස 20 වන දින එවක ඔස්ට්‍රියාවේ ප්‍රදේශයක් වූ ලින්ස් ප්‍රදේශයේ මේ ඇඩොල්ෆ් හිට්ලර් ඉපදිලා තියෙනවා. ඒ වගේම ඔහු මියගිහින් තියෙන්නේ 1945 අප්‍රේල් මස 30 වන දින නාසි ජර්මනියේදී. 1889 සිට 1925 දක්වා ඔස්ට්‍රියානු පුරවැසි භාවයත්, 1932 සිට 1945 දක්වා ජර්මානු පුරවැසි භාවයත් මොහුට හිමි. මොහුගේ දේශපාලන පක්ෂය තමයි ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය. හිට්ලර් පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් යුද්ධ කළ අයෙක්. ඔහු යුද සේවයට මුලින්ම බැඳිලා තියෙන්නේ 1913 වර්ෂයේදී. පළමු ලෝක යුද්ධයේදී මිත්‍ර පිලට අයත් රටවල් ජයග්‍රහණය කිරීමත්, ජර්මනිය ප්‍රමුඛ මධ්‍යම බලවතුන්ගේ රටවල් පරාජයට පත්වීමත් සිදුවෙලා තියෙනවා. පළමු ලෝක යුද්ධයෙන් පසු මේ මිත්‍ර රටවල් හෙවත් බටහිර රටවල් මැදිහත් වෙලා ජර්මනියේ වයිමාර් සමූහාණ්ඩුව පිහිටුවීමත් වර්සෙල්ස් ගිවිසුමට අනුව පළමු ලෝක යුද්ධයේදී චූදිතයා ලෙස ජර්මනියට දැඩි දඬුවම්ද හිමිවෙනවා. ඒ අනුව ජර්මනියට ජයග්‍රාහී මිත්‍ර රටවල් වලට විශාල යුද වන්දියක් ගෙවීමට සිදුවෙනවා. පිහිටවනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වයිමාර් සමූහාණ්ඩුව යුද වන්දි වලට ප්‍රාග්ධනයේ යෙදවීම නිසා රට තුළ මුදල් හිඟයක් ඇති වෙලා තියෙනවා. මුදල් හිඟ බව නැති කරන්නට රජය ශීඝ්‍ර ලෙස මුදල් අච්චු ගැසීමේ කාර්යයේ නිරත වෙනවා. මුදලේ යගේ පහත වැටි රට තුළ විවිධ ගැටලු නිර්මාණය කිරීමට එය එක හේතුවක් වෙනවා. ඉහළ උද්ධමනයත් සමග භාණ්ඩ මිල අධික වී ජනතාවගේ විරකියාවේ අගයද ඉහළ මට්ටමකට පැමිණෙනවා. ඒ සමගම එවක ඇති වූ ලෝක ආර්ථික පරිහානිය නිසාම ජර්මන් ආර්ථිකය බිඳ වැටෙනවා. මේ අවස්ථාවේදී හිට්ලර් හා ඔහුගේ අනුගාමිකයන් මෙම පරිහානියට හේතුව වයිමාර් රජයේ වරද බව පෙන්වනවා. එම රජයට ප්‍රශ්න විසඳිය නොහැකි බවටත් කරුණු දක්වනවා. ඇඩොල්ෆ් හිට්ලර් 1923 වයිමාර් ආණ්ඩුවට විරුද්ධව කෘමන්තන කිරීමේ වරදට හසු වෙනවා. ඒ නිසාම ඔහු සිරදඬුවම් ලබනවා. මේ කාලය තුළ තමයි හිට්ලර්ගේ ප්‍රසිද්ධ ග්‍රන්ථයක් වන මයින් කාෆ් නැතිනම් මගේ අරගලය නම් ග්‍රන්ථය රචනා වෙලා තියෙන්නේ. 1933 ජර්මන් චාන්සල්වරයා බවට පත්වන්නට නාසි පක්ෂයේ හෙවත් සමාජවාදී පක්ෂයේ නායකයා වූ හිට්ලර්ට හැකි වෙනවා. ක්‍රමයෙන් තමාගේ බලය ස්ථාවර කරගත් ඔහු තමා වෙත ඒකාධිපති බලතල රැස් කරන්නට කටයුතු කරලා තියෙනවා. ජනතාවගේ සිත් ඇදබැද ගන්නා ලෙස කතා පැවැත්වීමේ දක්ෂයක වූ ඔහු ජනතාවට පොරොන්දු වෙලා තියෙන්නේ උතුම් ජර්මනියන් නිර්මාණය කරන බවටයි. ඒකාධිපති බලතල අනුව යමින් මොහු විරුද්ධවාදීන් වූ කොමියුනිස්ට්වාදීන් හා තම දේශපාලන න්‍යායට අනුව හෙලා දකින යුදෙව්වන් ඝාතනය ආරම්භ කරලා තියෙනවා. එහිදී හිට්ලර්ගේ SS හමුදාව සහ පොලිසිය ඉතා අමානුෂික ලෙස ඝාතන සිදු කරලා තියෙන බවයි ඉතිහාස කතාවල දැක්වෙන්නේ. ජනමාධ්‍ය තමාට පක්ෂපාතී ලෙස භාවිතා කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැති කිරීමත්, රැස්වීම් පැවැත්වීම හා අදහස් ප්‍රකාශ කිරීම ආදියද තහනම් කරන්නටත් හිට්ලර් කටයුතු කරලා තියෙනවා. කාලයත් සමග පළවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ජාතීන්ගේ සංගමයෙන් ඉවත්වීමට 1934 හිට්ලර් තීරණය කරනවා. 1938 ඔස්ට්‍රියාව ආක්‍රමණය කිරීමත්, චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කර එරට යුදෙව්වන් හා ජර්මානුවන් වෙන් කර සුඩෙන්ටලන්තය නම් රාජ්‍ය ඇති කිරීමටත්, පසුව ඒවා ජර්මනියට යටත් කරගන්නටත් හිට්ලර් කටයුතු කරනවා.
හිට්ලර් පෝලන්තේ ආක්‍රමණය කිරීමත් සමග බ්‍රිතාන්‍ය ප්‍රංශය වැනි මිත්‍ර බලවතුන් හිට්ලර්ට විරුද්ධව සටන් කිරීම ආරම්භ කරනවා. එය තමයි දෙවන ලෝක යුද්ධයේ ආරම්භය විදිහට හැඳින්වෙන්නේ. 1933 බලයට පත් වූ හිට්ලර් වසර 6ක් තුළ ජර්මනිය බලවත් රාජ්‍යයක් බවට පත් කරනවා. ඒ වගේම නත්සිවාදයේ පැතිරවීම තුළින් ජර්මනිය උතුම් රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරනවා. නත්සිවාදය කියන්නේ මොකද්ද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් පරාජය කිරීමට මිත්‍ර පිලේ රටවල් වලට වසර 6ක් යුද්ධ කිරීමට සිදුවෙනවා. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් පරාජය වීමට මුල් වූ හේතුව වන්නේ 1941 වර්ෂයේදී සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීම හා එම සටන පරාජය වීමයි. මිත්‍ර පක්ෂයේ හමුදාව වන රතු හමුදාවට මුහුණ දීමට නොහැකිව අවසානයේදී ඇඩොල්ෆ් හිට්ලර් බර්ලීනයේ චාන්සල් මන්දිරයේ භූගත ගුහාවක සැඟවෙනවා. මන්දිරයේ ආරක්ෂාවට 20,000කට අධික තම හමුදාවක් යෙද වූ බවටයි කියවෙන්නේ. කොහොම වුණත් හිට්ලර් අවසානයේදී තමන් පරාජය වන බව දැනගෙන සිය දිවි නසාගත් බවටත් සඳහන් වෙනවා. ඒ වර්ෂ 1945 අප්‍රේල් මස 30 වන දින. අපි දැන් බලමු හිට්ලර් අනුගමනය කළ නත්සිවාදය කියන්නේ මොකද්ද කියලා. පක්ෂයේ ඒකාධිපතිත්වය පදනම් කරගත් දේශපාලන ක්‍රමයක් විදිහට නත්සිවාදය හඳුන්වලා දෙන්න පුළුවන්. නත්සිවාදය ගැන හිට්ලර් විසින්ම රචනා කළ මයින් කාෆ් හෙවත් මගේ සටන කෘතියේ විස්තරාත්මකව තොරතුරු දැක්වෙනවා. මෙම වාදයේ විශේෂම ලක්ෂණය තමයි යුදෙව් ජාතිකයන් හෙලා දැකීම. ඒ වගේම කොමියුනිස්ට් ස්වාදය ධනවාදයට විරුද්ධව නැගුණු දර්ශනයක්. නත්සිවාදයේ මූලිකම ඉගැන්වීම නම් ජර්මන් ජාතිය නිර්මල ආර්යන්ගෙන් පැවත එන ලොව උතුම්ම ජාතිය බවයි. නත්සිවාදයට අනුව යමින් බෙල්ෂෙක් සොමිබර් අවුට්පිට්ස් වැනි වඳ කඳුරු වලදී ලක්ෂ සංඛ්‍යාත යුදෙව් හා රුසියානුවන් ඝාතනය වෙනවා. හිට්ලර්ගේ වඳ කඳවුරු වල පැවති ගෑස් සුදුන් වලදී යුද්ධයේදී අල්ලාගත් සිරකරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරනවා. ජාතිවාදයෙන් උමතුව විශාල මිනිස් සංහාරයක් කළ පුජ්‍යලයක් ලෙසට අපිට මේ ජර්මනියේ හිට්ලර් හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳයි යාළුවනේ, අද වීඩියෝ එක ඔයාලට නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වුණු වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහස් යෝජනා චෝදනා වලට යට තියෙන කමෙන්ට් බොක්ස් එක අදත් විවෘතයි. හොඳයි යාළුවනේ, තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.